පෑලියෙකුට මත්ස වෙළඳ සංකීර්ණයෙන් හා ගාල්ල මත්ස වෙළඳ සංකීර්ණයෙන් එවැගේම බේරුවල මත්ස වෙළඳ සංකීර්ණයෙන් මාළු අරගෙන ගියපු ඒ මාළු වෙළඳාම ඒ මාළු මිලදී ගැනීමට ගියපු සියලුම ආහාර පාන සකසන ආපන ශාලා හිමියන් හෝටල් හිමියන් ඇතුළු නිවෙස්වල ආහාර පාන සකසමින් අලෙවි කිරීම ඒ සියලු දෙනාගේ මම ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ වෙලාවේ රජයට මේ වෙලාවේ සහාය ලබා දීම සඳහා ඔබ කළ යුතුයි වහාම මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්ට ඒ සම්බන්ධ දැනුවත් කිරීම කරන්න කියලා ඉදමුදා ප්‍රතිවර ඉල්ලීමක් කළ තිබෙනවා ඒ නිසා එයට අවනත වෙලා අපේ ආදරණීය ආපන ශාලා හිමියන් කරුණාකරලා වහාම ඔබ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂවරයා අමතලා ඔබ මාළු වෙන සැලට ගියේ ගාල්ලටද බේරුවලටද පෑලියකටද කියන එක ඔවුන්ට සදහන් කරලා ඒ සම්බන්ධ අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබා ගන්න කියන එකත් සහ ඒ වගේම ඒ ලබා දෙන උපදෙස් විෂයාකාර පිළිපදින්න කියලා ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මොකද මේක ඉතාමත්ම බැරෑරුම් තත්ත්වයක් බ්‍රැන්ඩික්ස් සමාම ඇඟලුම් කර්මාන්සලෙන් ආරම්භ වෙච්ච එක දැන් මාළු වෙළඳ සංකීර්ණ පැත්තට බව මේක ගිහිල්ලා තිබෙනවා එතකොට මේ මාළු වෙළඳ සැල් වලට මාළු මිලට ගන්න යන්නේ විශේෂයෙන්ම ආහාර පාන සකසන ආහාර පාන කර්මාන්ත නිලන අපේ ආදරණීය ආපන ශාලා හිමියන් හෝටල් හිමියන් ඉතින් මේ අය මේකට යන්නේ මාළු ගේන්න මොකද ලෙඩ හදා ගන්න නෙමෙයි හැබැයි දැන් සිදු වෙලා තිබෙන තත්ත්වය අනුව කොරෝනා ආසාදිත වෙච්ච අය මාළු මාකට්ටේ සිද්ධ තිබෙනවා මේ තත්ත්වය තුළ මොකද විශේෂයෙන්ම මුදල් හුමාරුවක් සිදු වෙනවා ඒ වගේම නිරන්තරයෙන් හැමදාම මාළු ලබා ගන්න තමාගේ හිතවත් ව්‍යාපාරිකයන්ගෙන් ඊතල ගියන් පස්සේ ව්‍යාපාරිකයන් බොන තේ කෝපේ තේ භාගේ බොනෝ එම නැත්තම් ඔවුන් බොන දුම් වැටියෙන් බා මේ බොනෝ ඉතින් වෙනි විශ්වාසවන්ත මේ ව්‍යාපාරිකයත් අපේ ආපන ශාලා හිමියන්ටත් තියෙන ඒ කිට්ටු සමීප සම්බන්ධතා නිසා ඔවුන් මේ මිත්‍ර ඒ විදිහට ගනුදෙනු කරනවා ඉතින් මේ තත්ත්වය තුළ බරයන් ප්‍රශ්නයක් වෙනවා මොකද ඉදිරියේදී නැවත මේ කොරෝනා ආසාදිතයන් වර්ධනය වුණොත් ඒක ආපන ශාලාවට ලොකු චෝදනාවක් ඇති වෙනවා ආපන ශාලා පොකුර කියලා ඉපාර මේ රට තුළ නාමික වශයෙන් මේ නමක් පටමැදෙන ඒ තුලින් අපේ අපේ ව්‍යාපාර කඩාවැටෙන්න පුළුවන් ඒ නිසා අපි ඉල්ලා සිටින වහාම සියලුම ආපන ශාලා හිමියන් ඔබ මාළු වෙළඳ පළට ගියා නම් පෑලියගොඩට එහෙම නැත්නම් ගාල්ලේ මාළු වෙළඳ පළට එහෙම නැත්නම් බේරුවල මස් වෙළඳ පළට ගියා නම් කරුණාකරලා ඔබේ ළඟම ඉන්න මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා අමතලා මේ සම්බන්ධව දැනුවත් කරලා ඒ ලබා දෙන සෞඛ්‍ය උපදෙස් විෂයාකාර පිළිපදින්න ඉල්ලා සිටිනවා ඒ වගේම රජයෙන් සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටින මේ වෙලාවේදී ක්‍රමක්‍රමයෙන් මේ වෙලාවේ දැන් බොරැල්ල එවගේම කඩුවෙල මේ ඇතුළු දැන් ආපන ශාලා කීපයක් වහලා තිබෙන මේ කොරෝනා ආසාදිත හමුවීම තුළ අපි ඉල්ලා සිටින මේ නිසා කරුණා කරලා මේ රටේ ආහාර පාන කර්මාන්ත නිලන ආපන ශාලා හිමියන්ට දැඩි දුෂ්කරතාවේ මුහුණ පාන්න පුළුවන් ඒ කෙසේ වෙතත් මේ රටේ කොරෝනා ආසාදිතයන් රෝගී ගණන ඉහළ යෑම වළක්වා ගන්න නම් ඉතාමත් ඉක්මනින් අපි ඉල්ලා සිටිනවා ආහාර පාන අලවිය පිළිබඳ විශේෂ අවධානය යොමු කරන්න විශේෂයෙන්ම දැන් විශේෂම රජ්‍ය වෛද්‍ය සංගම ඉල්ලා තිබෙන අද දිනේදී මත්පැන්හල් වහන්න කියලා අපි ඊටම අගය කරන තීරණ නිසා අපි ඉල්ලගෙන වහාම ඒ මත්පැන්හල් වල මීටරෙත් නැහැ අඟලත් නැහැ සෙන්ටිමීටරෙත් නැහැ ඒ රාත්‍රී 8:45 වෙනකොට බාර් වල පුදුමාකාර සෙනඟක් කිවි වෙන පොරකනෝ එතකොට එතන යම් කිසි ආසාදිත කිටියොත් බරපතල ගැටලුවක් ඇති වෙන නිසා වහාම ඒ මත්පැන් අලවිසල් වසා දමනවා නම් ඒ තීරණ ඊටම තොන් තීරණයක් ඒකම मेरा आहार पान सकसन स्थान यम किसी काल सीमा और वसाद अभी कमती मुकद अभी कमती ने अभी व्यापार अडपान मेन गई व्यापार तुम्हें कोरोना आसादित भी वे गत्त एक अपने बरपत्र खेलला इन सला सिन्ह अपने शाला में अंटे ඔබ මස්ස විලෙන් සම්පූර්ණ මස්ස විලෙන් සැනට පහුගිය සතියේ ගිය මේ දිනපතා අපි යන අපේ උදේ පාන්දර නැකින මාළු ගේන්න යන බව අපි දන්නවා ඒ නිසා කරුණා කරලා මාධ්‍ය සෞඛ්‍ය පරිසරය දැනුවත් කිරීමක් කරන්න ඒකම ඔබට යම්කිසි රෝගය පිළිබඳ සංකූලතාවය ඇතුන්ගේ සම වෛද්‍ය බසිට ගන්න කරුණා කරලා ආපන ශාලාව නිසි නිරෝධාන කටයුතු වලට නිසි බිජාරණය කරලා එන පාරිභෝගිකයන්ට ඉතාමත්ම දුරක ඉඳගෙන ඒ ආහාර පාන අලෙවි කිරීම කරන්න ආහාර පාන ඇතුලේ තියාගෙන ආහාර පාන අලෙවි කරන්න එපා ඇතුලේ තියාගෙන ආහාර පාන ගැනීම සම්පූර්ණ නවත්තන්න පුළුවන් තරම් රජයට මේ අවස්ථාව සහාය ලබා දෙන්න එහෙම නැත්නම් ආපන ශාලා පොකුර කියලා මෙරට ජනගත වුණොත් අපි ආපන ශාලා පද්ධතිය බරපතල ගැටලුවක් ඇති වෙනවා ඒ නිසා ඉල්ලා සිටින ආපන ශාලා හිමියන්ගෙන් මේ தත්ත්වය වටහාගෙන ඔබ මේ தත්ත්වය වටහාගෙන ඔබ මේ ආයතන මේ ස්ථාන වලින් තමන්ගේ ව්‍යාපාරට අදාළ වෙන මාළු මිල ද ගන්න ගියා නම් ඒ සම්බන්ධව අවධානය යොමු කරලා ඒව දැනුවත් කරන්න ඒකම රජෙන් ඉල්ලා සිටිනවා වහාම පෑලියකොඩ බේරුවල ගාල්ල මස්සල සංකීර්ණ කියපු ආපන ශාලා හිමියන් ඒ වහා මේ සම්බන්ධ තොරතුරු සොයාගෙන ඒ ආපන ශාලා ජම්කීස් කාල සීමාවකට නිරෝධාන කටයුතු සඳහා හෝ ආපන ශාලා මේ වසා තබන ලෙස ඉතාමත් ගෞරවයෙන් අපි ඉල්ලා සිටිනවා අපි කිසිදු ආකාරයක අහිතක් කිසිදු විවේචනයක් අපි කරන්නේ නැහැ මොකද මේ වෙලාවේ රටේ මේ කොවිඩ් ප්‍රසංගයෙන් ආරක්ෂා කරගන්න අපි උපරිම සහාය ලබා දෙනවා ඒ නිසා ආපන ශාලා පද්ධතිය තුළ මේ ඇතුළත තත්ත්වය වටහාගෙන රජය ගන්න ඕනෑම තීන්දුවකට අපි සහාය ලබා දෙනවා කියන එක මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා